තියෙනවා. වැඩට ගිහිල්ලා. හලෝ, ගුඩන් ටාග් ගර්ල් හැමෝටම. ඔන්න මම අදත් ඔයගලන්ට Days in My Life වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද සෙනසුරාදා. මං අද වීඩියෝ එකේ ඔයගලන්ට ගේන්නේ සෙනසුරාදා ඉරිදා මම මොනවද කරේ කියලා. ඉතින් මේ සෙනසුරාදා උදේවරුව කිව්වට 11 මාට විතර ඇති. මොකද මට අද සෙනසුරාදා වැඩ තිබ්බා. ඉතින් හැමදාම සෙනසුරාදා වැඩ නැහැ. ඉතින් කලාතුරකින් තමයි සෙනසුරාදට වැඩට යන්න වෙන්නේ. ඉතින් මම දැන් මේ ගෙදර ආවා. අර එවලි උගල මුලින්ම දැක්කේ හස්බන්ඩ් මාවද ගන්න ආවා. එහෙම ලොකු දුරක් නැහැ. ඉතින් එයා ඉතින් අර සෙනසුරාදා ගෙදර නිසා ඉතින් සුපර් මාකට් එකටත් පොඩ්ඩක් යන්න තිබ්බා. ඒක නිසා එයා එතනට ඇවිල්ලා හිටියා. දැන් මම මේ ගෙදර ඇවිල්ලා උදේට මොන හරි කනවා. උදේට කිව්වට ඇත්තටම දැන් 12ටත් කිට්ටුයි. ඒ වුණාට මාර බඩගින්නක් තියන්නේ උදේට මුකුත් කාලා යන්නේ නැති නිසා. ඉතින් මම අපේ ගෙදර ලෙමන් පෆ් තියෙනවා. ඕගොල්ලන්ට මගේ කලින් වීඩියෝ එකේ දකින්න ඇති අපි අර සුපර් මාකට් එකේ ලෙමන් පෆ් ලංකාවේ බිස්කස් තිබ්බනේ. ඉතින් ඒ වගේ නාවා. දැන් මම මේ ආරෙදි වගේක් තියනවා සෝදන්න දාන හදන්නේ. මොකද අද සෙනසුරාදා හෙට ඊටිදා. ඊටිදාට මෙහෙ රෙදි සෝදන්න බෑ. රෙදි සෝදන්න පුළුවන්. වොෂින් මැෂින් එක දාන්න බෑ. ඕන නැති අතේ හොදන්න පුළුවන්. ඉතින් රෙදි ටිකත් සෝදන්න දාලා ඊට පස්සේ මම මොනවද කරන්න කියලා බලමු. රෙදි සෝදන්න මම ටයිම එක පෑ භාගයක් තමයි තිබ්බේ. ඉතින් මට හිතනවා පෑ භාගයක් තිබ්බ ඇති කියලා. මොකද විනාඩි 45ක් ඕනේ නැහැ. ඉතින් දැන් රෙදි ටික සේදිලා ඉවරයි. ඉක්මනට රෙදි ටික වනා ගන්න ඕනේ. මම ඉතින් එළියෙන් නම් රෙදි දාන්නේ නැහැ. මේකෙම ගේ ඇතුලේ තියෙනවා. ඉතින් වේලෙනවා මෙහි මේ දවස්වල තියෙන වේදර් එකට රෙදි ටික ඉක්මනට වේලෙනවා කොහොමත්. එළියේ මට නිකන් හිතනවා නැහැ එහෙම ඩස්ට් එක ලොකුවට නැහැ. වුණාට ඇතුලේ අවුලක් නැහැ කියලා හිතෙනවා. ඉතින් රෙදි ටික දැන් ඔක්කොම වනලා ඉවරයි. ඊට පස්සේ මම මේ විදිහට සති දෙකකට පාරක් වගේ මගේ මේ පැලවලට වතුර දානවා. වතුර දාන්නෙත් මම සිංක් එකට ගෙනාලා. මේ මොකද මම දාන්න යන්නේ ටික දවසක් ගියාම මේ පස් නිකන් වේලිලා යනවා. වතුර නැත්තරම නැති වෙලා යනවා. ඉතින් අනික මේ මෙහි තියෙන පැලවලටත් අර හැමදාම වතුර දාන ඕනේ නැහැ. ඉතින් මම දන්නේ නැහැ ඇත්තටම මේ පැල මොනවාද කියලාවත්. ඒ වුණාට මට නිකන් දැන් මේ ගෙදර තියෙන පැල දෙක තුනයි තියෙන්නේ මට සෙට් වෙලා. අනිත් හැමදේම ගෙනාපුව මැරුණා. ඉතින් මේව තමයි බුදු සරණින් තියෙන්නේ. ඉතින් ඒක නිසා මම මේ ටික පරිස්සම් කරගන්නවා මගේ ඇස් දෙක වගේ. ඉතින් කොමාරි ඔන්නේ ඒ වැඩත් ඉවරයි. ඊට පස්සේ දැන් හවස් වෙලා අපි තේ එකක් බොන්න තමයි හදන්නේ. සීනි දැම්මේ හස්බන්ඩ්ගේ තේකට. මගේ තේකට මම සීනි දාන්නේ නැහැ. මොකද දැන් ඒකින් කියන්නේ නැහැ මං සෑහෙන හෙල්දි හෙමෙක් කෙනෙක් කියලා. මම හෙල්දි නෑනේ. මම මාරු විදිහට පැනිරස කනවා. කනවා හස්බන්ඩ් පැනිරස කන්නේ නැහැ. ඒක නිසා එයා සාමාන්‍ය විදිහට තේකට සීනි දාලා ඒව බොනවා. ඉතින් මට ඒක නිසා තේකට සීනි දාලවත් බොන්න පිනක් නැහැ. මම පැනිරස කනවා වැඩි නිසා. ඉතින් මේ විදිහට තේක හදාගෙන ඊට පස්සේ අපි දෙන්න හවස ඉතින් අපේ ටී ටයිම් එක රිලැක්ස් එක ඉන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් මගේ කඩපරිස්සම් කරගන්න කොච්චර බැරද කියනවා නම් මට මේ මතක් වුණා එකපාරට ගෙදර කේක් කෑල්ලක් තියෙනවා කියලා. මොකද මේක මට යාළුවෙක් දුන්නේ. ඉතින් තේකත් එක්ක මම ඒක කන්න ගත්තා. දැන් ඔයාලා බලන ඇති මම මේ මොකද කරන්න හදන්නේ කියලා.
මම ගොඩක් නේල් පොලිෂ් කාගන්න හදන්නේ. දැන් වෙලාව ඔයගලන්ට අගල කියනවා. දැන් 7:30 විතර ඇති. තාම එළියයි සමහින්ද. අපි මේ යාළුවෙගේ ගෙදරට යන්න හදනවා. පොඩි වැඩකට තක්කාලා ගිහිල්ලා එන්න ඕනේ, යන්න ඕනේ වැඩක්. මම වැඩි මේ නේල්ස් ගැන වැඩි බලන්නේ නැහැ මෙහෙදි කොහොමත්. මොකද වැඩි හරියක් ඉතින් අපි ෂූස් තාන ඉඳා කවුද ඉතින් ෂූස් දෙනවා පේන්නේ නැහැ නේ. එහෙම නැත්නම් මම ඉතින් සැඩල්ස් එකක් දාන්න කියව තමයි මතක් වෙන්නේ. අනේ නේල් පොලිෂ් ටික ගා ගන්න ඕනේ, වස ගැතයිද නැත්තම්. ඉතින් ඒක නිසා ටග් ගාලා නේල් පොලිෂ් එක ගා ගන්නවා. ඉතින් ඔන්නෝම තමයි කළු තමයි. ඉතින් කෝකටත් අපි කියන්නේ කෝකටත් හදන්නේ කළු. ඉතින් මොනිකටත් ගැලපෙනවා. ඉතින් මෙතනදී මට වෙච්ච වැඩක් ගන්නද, මම මේකප් එක දාන එක මුල් වීඩියෝ කරන්න තමයි තිබ්බේ. ඒ උනාට ඇත්තටම ෆෝන් එකේ රෙකෝඩ් වෙන්න ඔන් කරලා නැහැ. ඉතින් ඔක්කොම ඉවරනාට පස්සේ අන්තිමට ලිප්ස්ටික් ගන්න එක විතරයි ඔයාලට රෙකෝඩ් කරලා පෙන්වන්න පුළුවන් උනේ. ඉතින් ඔන්න දැන් මම ලෑස්ති වෙලා ඉන්නේ. දැන් මේ නෑව මම නාලා දැන් කොණ්ඩේ අයින් කරනවද නැද්ද කියලා තමයි කල්පනා කර කර ඉන්නේ. අනේ ඔයා මේක ඔලවනවා රයිද? මම රෙකෝඩ් කර කර ඉන්නේ හැමදාම මොකක් හරි වන්නේනවා එතනට. ඉතින් මගේ ඉතින් මට දන්නේ නැති ඉතින් චුට්ටත් අද වෙලා මේ වෙලාවට චුට්ට වෙලාවයි. ඊට පස්සේ ආපහු එක නැතු යනවා. මම කියලා සොරි කියනවා. මොකද මම දන්නවා පව් කියලා මම බොරුවට කේන්ති ගන්න කියලා. කොහොම හරි ඔයාලා දැක්කනේ මම අන්තිම ඩිසයිඩ් කරේ කොණ්ඩේ අයන් කරගෙන යන්න. මොකද මට නැචුරලි ලංකාවේ ඉඳන්ම ඒ කාලේ තියෙන්නේ නැචුරලි ස්ට්‍රේට් හෙයර් එකක්. හැබැයි මන් දන්නේ මෙහෙ ආවට පස්සේ ෂැම්පු එකෙන්ද මන්දා මගේ කොණ්ඩේ නිකන් කර්ල් ගතිය වැඩි වෙලා. කොණ්ඩේ ගොඩක් හොඳට බාගට අයින් කරගත්තා. දැන් ට්‍රේන් එක ගන්න ඕනේ. ට්‍රේන් එකට විනාඩි 3ක් තියෙනවා. ඇත්තට මේක S-Bahn Straßenbahn. ඇත්තටම අපි යාළුවාගේ ගෙදර නම් වීඩියෝ කරේ නැහැ. අපි පැයක් වගේ තමයි හිටියේ. ඉතින් මටම ගෙදර ආවා. දැන් මේ ගෙදර ඇවිල්ලා ඉතින් මම මගේ මේකප් එක අයින් කරගෙන ඉතින් මූණ සත් සෝදගන්න එපා. මොකද මේකප් තියාගන්න බැරි නිසා. ඉතින් අද මාර සතුට දවසක්. මොකද හෙටිදා හොඳට නිදාගන්න පුළුවන් එළි වෙනකන්. ඉතින් මම දැන් මේ මෙන්න මේ මොකක්ද එකට කියන නම ඇත්තටම දන්නේ නැහැ. කුමරි මෙන්න මේක අරගෙන මම මගේ මේකප් එක රිමූව් කරගන්නවා. මේකත් මම මේ ඔය කොරියන් කොස්මටික්ස් තියෙන සයිට් එකකින් තමයි ඕඩර් කරලා ගෙන ගත්තේ. හැබැයි ඇත්තටම ඒකෙන් පීදලා මේකප් ටික රිමූව් කරගත්තාට පස්සේ මූණ මාර රිෆ්‍රෙෂින්. ඔන්න ඊට පස්සේ මගේ සෙරව ඒකෙන් මම මූණ හොදගෙන ඊට පස්සේ ඉතින් මූණට ওই සීරම් එක දාගන්න තමයි හදන්නේ. ඉතින් ඕගොල්ලෝ මගේ කලින් වීඩියෝ බලලා තිනවන තන්නවා. මට එම ලොකු ස්කින් කෙයාර් රූටීන් එකක් නැහැ. ඉතින් සීරම් එකක් ගන්නවා, අන්ඩයිස් පොඩි ක්‍රීම් එකක් ඇප්ලයි කරනවා, ඉතින් ලිප් බාම් එක ගන්නවා. ඕක තමයි මගේ ස්කින් කෙයාර් රූටීන් එක. මේ ඉරිදා අපි දෙන්න අද නැගිටේ 10:30 විතර. දැන් නම් වෙලාව 11:30 විතර ඇති. ඉතින් මම උදේ නැගිට ගමන් මගේ ඩ්‍රින්ක් එක බීලා දැන් නම් මේ මිල්ෂ් කෆේ එකක් හදාගත්තා. ඉතින් ඒක බොන ගමන් මම මගේ වීඩියෝ එකක් තියෙනවා ඒක එඩිට් කරන ගමන්.
බලන්න අපි TV බලබල ඉඳලා උයන්න හදන වෙලාව. දැන් තමයි උයන්න ගත්තේ. ඉතින් හැමදාම වගේ අපි හදන්නේ අද ලංකාවේ නැෂනල් කරි එක පරිප්පු හදලා ඊට පස්සේ හස්බන්ඩ් හදනවා චිකන් ගිසක් තියනවා ඒක හදනවා. මොකද එයා ඔය මීට් ජාතිම රසට හදනවා. ඉතින් ඒකේ හදනවා පරිප්පු එක මම හදනවා. ඉතින් පරිප්පු එක මම ලිපේ තියලා මම ආව පොඩ්ඩක් බැල්කනි එකට ඉතින් චුට්ටක් කුලං වදින්න. ඉතින් ඔන්න දැන් අපි උයලා ඔක්කොම ඉවරයි. ඉතින් දැන් මම බත් එක බෙදා ගන්නවා. ඉතින් උගලන්ට මේ එකපාරට බැලුවම බත් ගොඩක් වගේ පේනවද? නෑ, එහෙම ඇත්තටම නැහැ. හැබැයි ඉතින් බත් මං කොහොමත් ගොඩක් කෑවත් ප්‍රශ්නයක් නැහැ. මොකද මම රැට කන්නේ නැහැ මොකුත්. ඉතින් ඒක නිසා දබල්ට කනවා. ඉතින් හැමදාම අපි බලපු මූවීස් බලනවා. ආසම මූවීස් මේවා. ඔගොල්ලෝ දන්නව ඇති ඉතින් මේ මූවී එක මොකද්ද කියලා. කාලා බීලා ඔක්කොම ඉවරයි. ඉතින් කාව භාජන ඔක්කොම ඩිෂ් වොෂර් එකට දාලා දැම්ම සෝදන්න දාන්නේ නැහැ. මොකද තව බඩු දාන්න පුළුවන් ඒකට. ඉතින් රෑ වෙලා තමයි ඩිෂ් වොෂර් එක ඔන් කරන්නේ. ඉතින් මම ආවා ඩෙසර්ට්ස් කන්න. ඩෙසර්ට්ස් වලට ඉතින් අද හිම ලොකුවට ස්පෙෂල් මුකුත් නැහැ. අයිස්ක්‍රීම් තමයි තියෙන්නේ. ඉතින් මම ස්ට්‍රෝබෙරි චොක්ලට් මික්ස් කරන් කනවා. මම වැනිලා අයිස්ක්‍රීම් කන්න ආස නැහැ. මට පෙන්වන්න බෑ ඇත්තටම වැනිලා. ඉතින් ඒ වුණාට හස්බන්ඩ්ගේ ෆේවරිට් වැනිලා. ඉතින් කොහොමරි එයාට වැනිලා තියලා මම ඊට පස්සේ ඩෙසර්ට් එකත් කාලා ඉවර වෙලා ඊට පස්සේ ආවා කිචන් එක පොඩ්ඩක් ක්ලීන් කරලා දාන්න. මං උදේ ක්ලීන් කරා ඒ වුණාට දැන් ඔක්කොම කාලා බීලා ඔක්කොම ඉවරනහමත් චුට්ටක් අස් කරලා දාන්න ආවා. මම වීඩියෝ එකේ කලින් කිව්වා වගේ මම මේ ඔය නේල් පොලිෂ් ඔය එක එක ගොඩක්ම ස්කින් කෙයා වැඩවලට මං ටිකක් විතර කම්මැලි. එහෙමයි කියලා ඉතින් මට ලොකුම අවුලක් වෙලත් නැහැ මම එහෙම ලොකුට ස්කින් කෙයා කරන්න නැහැ කියලා. ඉතින් දැන් ඔන්න වෙලාවක් මට හම්බුන නිසා මම මේ මගේ මේ අනේ පුතු වල තියෙන කලින් ගාපු නේල් පොලිෂ් රිමූව් කරගන්නවා. මම නේල්ස් කොමත් දිගට වවන්න කැමතිත් නැහැ. මං ආසයක ගොඩක් කොටට තියෙනවට. ඉතින් මං ඒ ඔක්කොම රිමූව් කරගෙන හැබැයි මම දැමුකුත් අලුත් නේල් පොලිෂ් එකක් ඇප්ලයි කරන්නේ නැහැ. මේ මං ආසයි මෙහෙම නිකන් ගොඩක් කළාට තියෙනවට. ඉතින් දැන් ඔක්කොම වැඩ ඉවර වෙලා දෝෂ එකක් දාගන්න තමයි හදන්නේ. ඉතින් අද දවස මගේ හොම තමයි ගත වුණේ. මං හිතනවා ඔයගොල්ලෝ ගොඩක් අහසාවේ වීඩියෝ එක බලන්න ඇති කියලා. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝකින් එනකම් ඔයගොල්ලෝ හැමෝටම බයි චාෝ.